අයිබවන් සුබ මධ්‍යහනයක් අදත් මේ සූදානම් වන්නේ මොහොතින් මොහොත යාවත් කාලීන වන දෙස් විදෙස් ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙතට සමීප කරවන්නට ඒ බිසිනසින් බ්‍රීෆ් සමගින්. මේ යොමු වන්නේ අද දවසට නීමිත බිසිනසින් බ්‍රීෆ් පෙළගැස්ම වෙතට. පලා තුනක පෙට් ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණයට කොකා කෝලා කැපවෙයි. ලංකාවේ මැණික් කර්මාන්තයට නිපුණතාවේ එකන ලංකා ජෙම්ලොජිකල් තාක්ෂණ ආයතනය. රෝයල් සෙරමික් වෙතින් අපේක්ෂා රෝහලට නත්තල කැඳවයි. නවීකරණය වූ අනුරාධපුර ඉතිරිකිරීමේ බැංකු ශාඛාව විවෘත වේ. රයිගම් ටෙලිස් 2020 මාර්තු 21 නෙළුම් පොකුණ රඟහලේදී. DSI මෙගා වෙළඳපොළ දැන් විවෘතයි. පොලිඇතිලීන් ටෙරිප්තලේට් හෙවත් පෙට් ප්ලාස්ටික් බෝතල් 100%ක් ප්‍රතිචක්‍රීකරණය කර පරිසර සුරක්ෂිතයට වැදගත් පියවරක් තැබීමට මධ්‍යම ඌව සහ වයඹෑන පළාත් තුන කැපවෙයි. මෙම පරිසර හිතකාමී වැඩසටහන සඳහා කොකාකෝලා සහ හවුල්කරුවන් විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් ආයෝජනය කිරීමට සූදානම් බව කොකාකෝලා බේවරේජ ශ්‍රී ලංකා සමාගම නිවේදනය කරනවා. මෙම සත්කාරය සඳහා සොලිඩරිඩ නෙට්වර්ක් ඒෂයා, සමාජ සංවර්ධන ආයතනය, නියුක්ලස් පදනම, මධ්‍යම පරිසර අධිකාරිය, කොකාකෝලා පදනම, ඊකෝ ස්පයින්ලස් සමාගම සමග මධ්‍යම ඌව සහ වයඹෑන පළාත් සභා එක්වනවා. මෙම පළාත් තුන තුළ ප්‍රතිචක්‍රීකරණය 100%කින් සාර්ථක කර ගැනීමෙන් ආසන වශයෙන් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 300ක් හෙවත් පෙට් ප්ලාස්ටික් බෝතල් මිලියන 10ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකිවෙතැයි කොකාකෝලා සමාගම විශ්වාසය පළ කරනවා. ඒ අනුව පෙට් ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බඳුන් පළාත් පාලන ආයතන 100ක හා පාසල් 500ක් තුළ ස්ථාපිත කිරීමට නියමිතයි. අපද්‍රව්‍ය වලින් තොර ලෝකයක් යන තේමාව මත 2030 වර්ෂය වන විට සිය ඇසුරුම් ප්‍රමාණය 100%ක් ප්‍රතිචක්‍රීකරණය කිරීම කොකාකෝලා සමාගමේ ඉලක්කය වනවා. මෙම කාර්ය සාර්ථක කර ගැනීම පිණිස පළමුවරට අපද්‍රව්‍ය එකතු කරන්නන් 35 දෙනෙකු සඳහා NVQ සහතික පිරිනැමීම තුළින් දිරිමත් කිරීමටද නියමිත වනවා. අදාළ පළාත් තුළ ප්‍රතිචක්‍රීකරණ බෝතල් ඇඹරීමේ යන්ත්‍රයක් බැගින් ස්ථාපිත කිරීමට ප්‍රතිචක්‍රීකරණ සහකරු ඊකෝ ස්පයින්ලස් සමාගම අපේක්ෂා කරනවා. එමගින් බුරුසු, කොසු, සපත්තු, රෙදිපිලි සහ කාපට් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ ෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් වැනි නිෂ්පාදන රටවල් 20%කට වැඩි ප්‍රමාණයකට අපනයන කිරීමෙන් විදෙස් විනිමය උපයා ගැනීමේ අවස්ථාවද උදාකර ගැනීම අපේක්ෂා කරනවා. Give Back Life යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ සහ අධ්‍යාපන හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ගාමිණී ජයරත්න මහතා ප්‍රධාන හවුල්කාර ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සිදු වුණා. ලංකා ජෙම්ලොජිකල් තාක්ෂණ ආයතනයේ මැණික් කර්මාන්තය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරු විද්‍යාර්ථීන් වෙත සම්මාන සහ සහතික ප්‍රදානය පසුගියදා සිදු වුණා. 10 වරටත් පැවැත් වූ ඩිප්ලෝමා සහතික ප්‍රදානයේ මෙවර ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ සනස විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය වෛද්‍ය NLA කරුණාරත්න මහතා සහභාගී වුණා. මෙහිදී දක්ෂතම ශිෂ්‍යා, විශේෂ කුසලතා ප්‍රායෝගික සහ විශේෂ කුසලතා යන විශේෂ සම්මානලාභීන් සමග ඩිප්ලෝමා ධාරීන් 11 දෙනෙක් සහතික දිනාගත්තා. ලංකා ජෙම්ලොජිකල් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ KLD දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඩිප්ලෝමා ප්‍රදාන උළෙල පැවැත්වුණා. රෝයල් සෙරමික් ලංකා PLC අපේක්ෂා රෝහලට නත්තල කැඳවයි. ඒ අනුව අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවල නේවාසික දරුවන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ පරිත්‍යාග කිරීමක් සහ නත්තල් කැරොල් ප්‍රසංගයක් පැවැත්වීම පසුගියදා සිදු වුණා. මහරගම අපේක්ෂා රෝහලේදී සිදු වූ මෙම පරිත්‍යාගයන් සඳහා රුපියල් ලක්ෂ 2 පමණ වටිනා ඖෂධ තොගයක් සහ රුපියල් ලක්ෂ 2 පමණ ආහාර ද්‍රව්‍ය තොගයක් අයත් වුණා. රෝයල් සෙරමික් කාර්යමණ්ඩලයේ පරිත්‍යාගයක් වූ මෙම සත්කාරය රෝයල් සෙරමික් අලෙවි අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. නේවාසික දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් රෝයල් සෙරමික් ආයතනයේ කාර්යමණ්ඩලයේ පැවැත් වූ කැරොල් ප්‍රසංගයකින්ද අපේක්ෂා රෝහලට නත්තලේ සිරි අසිරි රැගෙන ආවා.
තෙමහල් ගොඩනැගිල්ලකින් යුතුව නවීකරණයට ලක් වූ අනුරාධපුර ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන ශාකාව අනුරාධපුර බැංකු පෙදෙසේදී විවෘත කිරීම පසුගිය දා සිදු වුණා. 1977 පළමු ඉතිරිකිරීමේ බැංකු ශාකාව අනුරාධපුර නගරයේ විවෘත වූ අතර වසර 40කට අධික කාලයක් පැවති බැංකු ශාකාව අඩු පහසුකම් සහිත වීම හේතුකොට නව පරිශ්‍රයක ස්ථාපිත කෙරුණ බව ඉතිරිකිරීමේ බැංකුව පවසනවා. ඒ අනුව නව තාක්ෂණික පහසුකම් සහ වඩාත් ඉඩකඩ සහිතව ගනුදෙනුකරුවන්ගේ පහසුකම් නව පරිශ්‍රය මගින් සැපයනවා. මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන්ට තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදු වූ අතර විවිධ ආයෝජනයන් සඳහා වූ ණය අයදුම්කරුවන් වෙත සංකේතාත්මකව චෙක්පත් ප්‍රදානය කිරීමක්ද සිදු වුණා. මෙම අවස්ථාව සඳහා ඉතිරිකිරීමේ බැංකුවේ එවක සභාපති ජයරාජ චන්ද්‍රසේකර, ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ අනිල් රාජකරුණා, සාමාන්‍ය අධිකාරී ධම්මික පෙරේරා යන මහත්වරුන් සමග වෙනත් බැංකු නියෝජිතින් සහ ගනුදෙනුකරුවන් රැසක් එක්ුණා. රයිගම් ටෙලිස් ජාතියේ ටෙලි සම්මාන උළෙල 2020 මාර්තු 21 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව ද කිංඩම් ඔෆ් රයිගම් නිවේදනය කරනවා. 16 වරටත් පැවැත්වෙන රයිගම් ටෙලිස් නිදහසේ 16 නමින් නම් කර තිබෙනවා. ගෙවී යන වසරේ ටෙලි නිර්මාණ ඇගීම අරමුණ ඇතිව පවත්වන රයිගම් ටෙලිස් වසරේ පළමු කාර්තුව තුළම පැවැත්වීමේ අභියෝගයේ ජය ගැනීම ඔස්කා සහ ග්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලවල තලයට පැමිණීමක් බව මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණා. ඒ අනුව ටෙලි නාට්‍ය, ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්‍රවෘත්ති, වාර්තා, රියලිටි යන සෑම ක්ෂේත්‍රයකම රූපවාහිනී නිර්මාණ සහ තාක්ෂණික අංශ මෙහිදී ඇගැයීමට ලක්කිරීමට නියමිත වනවා. ජනප්‍රිය සම්මාන අංශය සඳහා SMS භාවිතය ප්‍රථම වරට මෙවර හඳුන්වා දෙන අතර ඒ සඳහා රයිගම් ටෙලිස් නමින් ජංගම දුරකථන යෙදවුමක්ද ක්‍රියාත්මක කරන බව ද කිංඩම් ඔෆ් රයිගම් පවසනවා. එය 2020 පෙබරවාරි 28 සිට මාර්තු 20 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර SMS එවන අය අතරින් 25 දෙනෙකු වෙත උළෙල නැරඹීමට ප්‍රවේශ පත්‍රය බැගින් ලබා දීමටද සංවිධායකින් අපේක්ෂා කරනවා. සියලුම නිර්දේශිතයින් සඳහා වසරක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් අලියාන්ස් ඉන්ෂුරන්ස් වෙතින් හිමිවනවා. මෙවර සම්මානලාභීන් වෙත ලක්ෂ 25කට අධික මුදල් ත්‍යාග සම්පත් බැංකුවෙන් ලබා දීම නියමිතයි. අයදුම්පත් සහ නිර්මාණ භාර ගැනීම 2020 ජනවාරි 15 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල පෙබරවාරි 28 පැවැත්වෙන බව ද කිංඩම් ඔෆ් රයිගම් විශ්වාසය පළ කරනවා. DSI මෙගා වෙළඳපොළ මෙවරත් නාවින්න අංක 257 පරිශ්‍රයේදී දැන් ක්‍රියාත්මකයි. එය දෙසැම්බර් 29 දක්වා පැවැත්වෙන බව DSI සමාගම පවසනවා. හතරවන වරටත් පැවැත්වෙන DSI මෙගා වෙළඳපොළ තුළින් DSI පාවාන් සහ DSI ආයතනයේ නිෂ්පාදිත භාණ්ඩ 70%ක වට්ටම් සහිතව අලෙවි කරනවා. ඒට අමතරව සිඟ, පොලික්‍රෝම් විදුලි උපකරණ, KVC ජෑම්, කෝඩියල් වැනි දෑ අඩුමිලට ලබාගත හැකි වෙනවා. DSI මෙගා වෙළඳපොළ විවෘත කිරීමේ අවස්ථාවට ඩී සැම්සන් සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂ කෞශල්‍යා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුණා. දැනටමත් උගලට පේනවා ඇති ගොඩක් පාරිභෝගික මෙතනට ඇවිල්ලා තියෙනවා. DSI භාණ්ඩ 70% දක්වා අඩු මිලක් යටතේ මේ අවස්ථාවේදී අපේ පාරිභෝගිකයන් ලබා ගන්න පුළුවන්. DSI ආයතනයට අමතරව තවත් සිංගර ඇතුළු ආයතන ගණනාවක්ම අපිත් එක්ක මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. ඒ සමගින් අද නියමිත බිස්නස් ඉන් බ්‍රීෆ් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.